අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Excel තුල header එකක් සහ footer එකක් ඇතුළත් කරගන්නේ කොහොමද කියලා. මේ header එක සහ footer එක ඇතුළත් කර ගැනීම සඳහා මම අද භාවිතා කරන්නේ page layout කියන view එක. ඒ සඳහා මම මුලින්ම view කියන ribbon එකට මාරු වෙලා page layout කියන view එකට මාරු වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ පහළ තියෙන status bar එකේ මෙතන තියෙන views යටතේ page layout කියන view එක භාවිතා කරන්න. මේ විදිහට page layout view එකට මාරු වුණාට පස්සේ ඔයාලට mouse point එක අරගෙන යන්න පුළුවන් header section එකට සහ මේ document එකේ පහළ තියෙන footer section එකට. ඉතින් මේ අවස්ථාවේදී document එකේ පිටු රාශියක් තිබුණත් අපි මෙතනදී header එකක් සහ footer එකක් ඇතුළත් කරගන්න ඕනේ එක පිටුවක් සඳහා පමණයි. පරිගණකයේ විසින් අනිත් සියලුම පිටු සඳහා අපි මේ ඇතුළත් කරන header එක හෝ footer එක ඔටෝමැටිකලිම යොදා ගන්නවා. දැන්ටමත් ඔයාලට පේනවා ඇති page header එකක් ඇතුළත් වෙලා තියෙනවා. මේ page header එක සඳහා දැනට මගේ තියෙන document එකේ නම ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම page footer එකක් ඇතුළත් වෙලා තියෙනවා. මේ footer එක සඳහා දැනට page number එක ඇතුළත් වෙලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ page header එකක් එහෙම නැත්නම් page footer එකක් modify කරගන්නේ එහෙම නැත්නම් Tamanට අවශ්‍ය කරන header එකක් හෝ footer එකක් අලුතෙන්ම ඇතුළත් කරගන්නේ කියලා. මේ ආකාරයට page layout view එක ලබා ගත්තට පසුව ඔයාලට මේ zoom level එක ටිකක් අඩු කරලා බලා ගන්න පුළුවන් මේ document එක කොහොමද ඔයාලගේ කොළවල print වෙන්නේ කියලා. මම නැවත සැරයක් සාමාන්‍ය zoom level එකට මාරු කර ගන්නවා. මම page layout view එක ලබා ගත්තේ පහසුවෙන්ම මගේ header එක සහ footer එක change කර ගැනීම සඳහා. මේ page layout එකේ මෙන්න මේ ආකාරයට header එක තියෙන ස්ථානයට mouse point එක අරගෙන යද්දී මගේ header එක කොටස් තුනකින් පෙන්නනවා. ඒකේ මැද ස්ථානයේ තමයි දැනට තියෙන්නේ මගේ file එකේ නම. මම මේ file එකේ නම වෙනුවට මට පුළුවන් මගේ company name එක ඇතුළත් කරගන්න. ඉතින් මේ විදිහට පිටුවෙන් පිටුව header එක ඇතුළත් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එක පිටුවක පමණක් header එක modify කරද්දී ඔයාලට පේනවා ඇති අනිත් පිටුවලත් අදාළ modification එක සිද්ධ වෙනවා. මම මේ page එකේ footer එකට මාරු වෙනවා. මේ විදිහට footer එක ලබාගෙන footer එකේ දැනට මේ පහලින් තියෙන page number එක මම delete කරලා මේ දකුණු පසින් page number එක ඇතුළත් කරගන්නවා. ඒ සඳහා මම මෙතන දකුණු පස කොටසේ click කරලා මේ අවස්ථාවේදී බලන්න open වෙනවා අලුතෙන් design කියලා ribbon එකක්. මේ design ribbon එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා page number කියලා tool එකක්. මේ page number tool එක මත click කරගන්න. එවිට මෙන්න මේ ආකාරයට page number එක අදාළ පිටුවේ පහළ කෙළවරට ඇතුළත් වෙනවා. මේ ස්ථානෙන් පිට කොහේ හරි තැනක click කළාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒකේ නියමාකාරයෙන් preview එක. මට මෙතනදී page කියන වචනයත් ඇතුළත් කරගන්න අවශ්‍යයි. එහෙනම් මම නැවත සැරයක් මේ ස්ථානේ click කරලා මේ &sum කියන mark එකට වම් පසින් page කියලා type කරගන්නවා. ඒ වගේම ස්පේස් එකක් තියලා මම මේ කොටුවෙන් එළිය ක්ලික් කර ගන්නවා. එවිට මගේ අවශ්‍යතාවයේ පරිදි මේ ආකාරයට page number එක ඇතුළත් කරගත්තා. දැන් මට පුළුවන් මේ ස්ථානයට current date එක සහ time එක ඇතුළත් කරගන්න. ඒ සඳහා මම මේ box එක මත ක්ලික් කරලා design කියන ribbon එකේ current date කියන tool එක මත ක්ලික් කරනවා. ඒ වගේම current type කියන tool එක මත ක්ලික් කර ගන්නවා. ඒ වගේම අදාළ modification එක කළාට පස්සේ මේ box එකෙන් එළියේ blank area එකක click කරන්න පුළුවන්. එවිට මෙන්න මේ ආකාරයට අදාළ header එක හෝ footer එක පහසුවෙන්ම modify කරගන්න පුළුවන් layout කියන view එකට මාරු වෙලා. ඉතින් layout view එකේ අදාළ modification සිදු කළාට පසුව ඔයාලට බොහොම පහසුවෙන් මෙතන තියෙන normal view එකට මාරු කරගන්න පුළුවන්. මේ tool එක මත click කරලා හෝ එහෙම නැත්නම් view කියන ribbon එකේ normal කියන tool එක මත click කරලා. ඉන්පසුව මම නැවත සැරයක් print preview එක යොදලා බලනවා. මගේ document එක මේ අවස්ථාවේදී print out ලබා ගැනීම සඳහා සුදුසු තත්ත්වයක පසු වෙනවද කියලා. ඉතින් මම යොදාගත්තු header එක මේ ආකාරයට ඉහළ කෙළවරේ තියෙනවා. ඒ වගේම දකුණු පසින් page number එක ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම වම් පසින් current date එක සහ current time එක ඇතුළත් වෙලා තියෙනවා. ඔයාලා නිතරම මතක තියාගන්න එකපාරම document එක සකස් කරලා ඉවරුණාට පස්සේ print out ලබා ගැනීම සඳහා print command එක ලබා දෙන්න එපා. print command එක ලබා දීමට ප්‍රථම සෑම අවස්ථාවකම print preview එක ලබාගෙන මේ document එක print ලබා ගැනීම සඳහා සුදුසු තත්ත්වයක පසු වෙනවද කියලා check කරලා බැලීමෙන් අනතුරුව
අදාළ මොඩිෆිකේෂන් සිදු කරන්න අදාළ මොඩිෆිකේෂන් සිදු කළාට පසුව අවසන් වරට ප්‍රින්ට් අවුට් ලබා ගැනීම සිදු කරන්න එහෙම නැත්නම් ඔයාලගේ කාලය ශ්‍රමය සහ මුදල් අපනාස්ති වීමක් සිදු වෙනවා වැරදි ඩොකියුමන්ට් එකක් ප්‍රින්ට් අවුට් ලබා ගැනීම තුලින්